සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. මාකන්දරේ මදුෂ් හඳුනාගත්තේ ගායක අමල් පෙරේරාගේ මාර්ගයෙන්. මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන්රුයන් ප්‍රශ්න කිරීම්වලදී කියයි. අයවැයට ඡන්දය දීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අද සාකච්ඡාවත් එකඟතාවකින් තොරව අවසන්. ඇමති කිරියල්ලට මහා සංඝරත්නය පිරිනැමූ ගෞරවනාමය ඉවත් කළ යුතු බවට සිංහල රාවය සංවිධානයෙන් ප්‍රකාශයක්. සුනකයෙකු මුල් කරගත් ආරවුලක් බිලිගත් ජීවිතයක්. පාතාල නායක මාකන්දුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී රයන් වැන් රුයන් ඇතුළු 5 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද අලුයම දිවයිනට පැමිණියා. මේ අතර ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකන්දුරේ මදුෂ් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපණ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් තිබෙනවා. ඩුබයි සිට පිටුපහල් කරන ලද රංගන ශිල්පී රයන් වැන් රුයන් ඇතුළු පිරිස අද අලෙම 5:25 පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-266 දරන ගුවන්යානයෙන්. එහිදී ඔවුන් ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ බාරට ගැනීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කරනවා. මේ වන විටද එම පිරිස රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළා. රංගන ශිල්පී රයන් වැන් රුයන්ට අමතරව අද දිවයිනට පැමිණි පිරිස වන්නේ කොරොන්නාවේ පදිංචි 22 හැවිරිදී මොහමඩ් වෂීම් ඩින්, සිදුවේ පදිංචි 25 හැවිරිදී දිමුතු සුරන්ත පෙරේරා, පානතුර අලුබෝමුල පදිංචි 28 හැවිරිදී සුරාජ් කාවින්ද සිල්වා සහ කඹුරුපිටිය පදිංචි 40 හැවිරිදී චරිත් පත්මන් යන අයයි. මේ අතර රුපියල් කෝටි 700 දියමන්ති සහ මැණික් කොල්ලේ සම්බන්ධයෙන් විමර්ශනය කළ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් රංගන ශිල්පී රයන් වැන් රුයන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කොළඹ අපරාධ කොට්ටාශයෙනුත් ප්‍රශ්න කිරීම කරනවා. ඊට අමතරව රයන් වැන් රුයන් යන අයගෙන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයත් ප්‍රශ්න කිරීම සිදු කරනවා. මේ සිදු කරන ප්‍රශ්න කිරීම වලින් අනතුරුව ඔවුන් 5 දෙනා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතව තිබෙනවා. තමා මාකඳුරේ මදුෂ්ව හඳුනාගත්තේ මීට පෙර ඩුබයි බලාගිය අවස්ථාවක ගායන ශිල්පී අමල් පෙරේරා මාර්ගයෙන් බව රංගන ශිල්පී රයන් වැන් රුයන් පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රකාශ කළ බව වාර්තා වනවා. ඩුබයිහිදී අත්අඩංගුවට ගෙනු පිරිස අතුරින් මීට පෙර පුද්ගලින් 8 දෙනෙකු එරටින් පිටුවහල් කරනවා. ඒ අතුරින් තිදෙනෙකු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර එක් අයෙකු අධිකරණ ඇප මත මුදාහැර තිබෙනවා. පාතාල සමාජික කංජිපාන ඉම්රාන් පමණක් මාස 3ක් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමි වුණා. මේ අතර ඊයේ දිනේ මීගමු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමි වූ ලංකා සජිත් පෙරේරාට අද දිනේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරනු අතර ඒ අනුව අද දිනේ ඔහු අධිකරණයේ පෙනී සිටියා. ඉඩම් නඩුවක් සම්බන්ධයෙන් ඔහුට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී තිබූ අතර එහිදී ඔහු ₹100,000 ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කරනවා. මේ අතර ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදුෂ් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපණ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් තිබෙනවා. අද නිලධාරීන් කණ්ඩායම විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගෙන් සමන්විතයි. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපණ මහතා ඇතුළු පිරිස ඊයේ දිනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහමඩ් මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා. Emirates News Agency වෙබ් අඩවිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් ලිපියක්. මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා එරට ජනාධිපති ෂේක් ඛලිෆා බින් සෛඩ් කුමර වෙත ලබා දීම සඳහා එහිදී බාර දී ඇති බවයි. කෙසේ වෙතත් එම ලිපියේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් එම පුවත් වාර්තාවේ කිසිවක් සටහන්ව නැහැ. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාට ලබා දී තිබූ ශාසනාභිමානී ගෞරව නාමය ඉවත් කළ යුතු බව සිංහල රාවය සංවිධානය පවසනවා. ඒ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා භික්ෂුන් වහන්සේ නමකට නොගැලපෙන වචනයෙන් බැනවැදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
ගම්පොළේ නාවලපිටිය ප්‍රදේශයේ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර භික්ෂුන් වහන්සේ නමක් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ මෙම බැනවැදීම සිදු වුණා. මේ කිරියල්ල ඇමතුමාද කතා කරන්නේ? අපි මේ නාවලපිටිය පාරේ මේ පාරක් හදා ගැනීම වෙනුවෙන් අපි උද්ඝෝෂණයක් කරනවා. ඔබතුමාට කතා කරන්න මෙතන පොලිස් නිලධාරියක් නැහැ, ප්‍රාදේශීය ලේකම්ලා නැහැ, එක മന്ത്രി කෙනෙක් එන්නේ නැහැ මෙතෙන්ට කතා කරන්න. මොකද්ද අපි මේකට ගන්න විසඳුම? අපි නාවලපිටිය පාර හදා අරින්නේ නැහැ ඇමතුමා. මම මහාවර්ග ඇමතිරි ඔබතුමාලා ඒ කාලේ සල්ලි කංගවරට කෝරලේ සභාපතිතුමා කියනවා ලක්ෂ කීයක් සභාපතිතුමා 500ක් වෙන් වුණාලු. පාර හැදුවේ නැල්ලු. වෙන් වෙලා තිබිච්ච වට සල්ලි වලට මොනවා වුණාද කියලා දන්නේ නැල්ලු. හොරා කෑවද මොනවාද කියලා වෙලා. මිනිස්සු ආකේතර පාරට පහල වෙලා මේ වෙද්දි ඇමතුමා බල්මාට අපි තමයි දුන්නේ ජනත් ප්‍රසාදිනී කියලා වෙලා ගෞරව නාමයක් දුන්නේ අපි ඇමතුමා. පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා දැක්වුවේ මෙවන් අදහසක්. මේ පුද්ගලයා කවුද කියලා හඳුන්වා දීමක් කෙරුවෙත් නැහැ. ඉතින් මම හිතුවා උද්ඝෝෂණ කරුවෙක් කියලා. ඉතින් මම උත්තර දුන්නේ උද්ඝෝෂණ කරුවෙක්. භික්ෂුන් වහන්සේ නමකට යම් කිසි හිතදීමක් ඇතුළුවා නම් මම ඒකට අවංකව බෞද්ධෙක් හැටියට මම කණගාටු වෙනවා. අදාළ ගම්පොළ නාවලපිටිය ප්‍රදේශයේ මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කර තිබූ රුපියල් ලක්ෂ 500ක මුදලක් අවභාවිත කර ඇතැයි සඳහන් කරමින් නව සිංහලයේ ජාතික සංවිධානය අද පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් බහර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. භික්ෂුන් වහන්සේට බැන වදින. ඉන්පසු ඔහු විසින්ම නැවත කියනවා මම භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා දන්නේ නැතුව තමයි මෙතන මම කතා කරේ. නැත්තම් මම කතා කරනවා මම හිතුවේ විරෝධතා කරන පුද්ගලයෙක් කියලා. ඒ නිසා තමයි මම කියන්නේ. හැබැයි මේ මහජන නියෝජිතයෙක්ට අයිතියක් තියෙනවද විරෝධතාකරුවෙක් හෝ වේවා? එහෙම කෙනෙක්ට මේ විදිහට අශෝභන ආකාරව බයින්න පුළුවන්ද? හැබැයි පෞගේ කාලේ අපි දැක්කා ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා කියනවා ඕනම ගොනකට පුළුවන් යුද්ධ කරන්න කියලා. මේ රටේ මිනිස්සු ඊයේ දිනේදී බලාගත්ත ඕනෙම ගණුකට පුළුවන් රටේ අමාත්‍ය දියුර ගන්න මේ වගේ ගොන් ඇමතිලාව පත් කරපු මහනුවර ජනතාවට ඇත්තම මඩුවලිය මේ අතර අදාළ බැනවැදීම සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක්ද අදහස් පළ කළා. මේ ලක්ෂ්මන් කිරියල්ල අවසානයේ ප්‍රකාශයක් කරනවා පරබල්ල කියලා බැන්නේ සාමාන්‍ය උද්ඝෝෂණ කාර්යයකට කියලා. පාර බැහැලා උද්ඝෝෂණ කරන ඕනම එක්කෙනෙක් පරබල්ලෙක් විදියට නිර්වචනය කරලා දෙන මේ ආණ්ඩුව. අපිව පරබල්ලන් ලෙස පේන මේ රටේ ආණ්ඩුවට කියන්න තියෙන කාරණා තමයි සුනක වැඩ කරන්න එපා. කිරියල්ල මහත්තයා කියලා කියන්නේ සාමාන්‍යයෙන් එහෙම ජනඋගත්කමක් තියෙන මහත්තයෙක් නෙමෙයි. එතුමා අපි දැක්ක අර යුද්ධයේ තියෙන කාලේදී අර ඕන ගොනෙකුට යුද්ධ වරන්න පුළුවන් කියලා කතාවක් නායකවරයා රටට දෙන ආදර්ශය මේකද? ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු ගොන් හරකෙක් තමයි මේ වගේ දේවල් කියන්නේ. හාමුදුරුවන්ට පරබල්ල කියලා බයින්න තරම් කිරියල්ලයට ආපු හයිය මොකද කියලා අපි අහනවා. හෙට පැවැත්වෙන අයවැය ඡන්ද විමසීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය අද පැවැත්වූ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙන් වෙන්ව පවත්වන සාකච්ඡාවලදී අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බවයි. 2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. අයවැය දෙවන වර කියවීම බහුතර ඡන්දයෙන් සම්මත වුණේ ඒ අනුවයි. අයවැය දෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම හෙට පැවැත්වෙනවා. එහිදී අයවැයට පක්ෂ හෝ විපක්ෂ වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් අවසන් තීරණයකට එළඹී නැහැ. අදාළ තීරණය ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී කණ්ඩායම පස්වරු 4ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංකයකදී රැස් වුණා. කෙසේ වෙතත් එම සාකච්ඡාවේදීද අවසන් එකඟතාවකට පැමිණීමට හැකියාව ලැබී නැහැ. අද අපේ සාකච්ඡාවේදී විවිධ කාරණා ගැන කතා කරා. එක අරමුණකට එක කණ්ඩායමක් විදිහට වැඩ කළ යුතු කියන කාරණා ඇති වගේම විශේෂ මනාගත දේශමාන ක්‍රියාකාරකම් වලදී අපි පොදු බලවේගයක් විදිහට වැඩ කළ යුතු කියන කාරණාත් ජනාධිපතිතුමා සඳහන් කරා. ඡන්දය ලබා දීම පිළිබඳව හිට අපි දේ පාර්තන රැසියෙන් පස්සේ තීන්දුව ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අද තීරණය කරේ නැහැ හිට වෝට් එක දෙනවද නැත්නම් අපි තාම තීන්දුව කරන්නේ නැහැ. අපි හිට යා
සම්බන්ධව අවසන් තීරණ කරන්න ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හිට අයවැය සම්බන්ධයෙන් අවසන් තීරණ ගන්න ලැබුවේ නැහැ. හිට දිනේ ජනාධිපතිතුමා අපට දැනුම් දුන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හිට පෙරවරුවේ රැස් වෙලා ඒ පිළිබඳව අවසන් තීරණ ගන්න ලබන බව. අපි ඒකපදී පක්ෂයේ විදිහට ඉතා පැහැදිලිවම මිට ඇරහිව ඡන්දේ පාවිච්චි කරනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. කෙසේවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තීරණය පමණමයි මේකට එකතු වෙන්න තියෙන්නේ. අපි ඒ දිහා සුබවාදීව බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට එක්සත් ජාතිපක්ෂයට එකතු වෙච්ච මන්ත්‍රීවරුන් සියලු දෙනා එකට හිට ගන්න පුළුවන් නම් 95න් පටන් ගත්තම ජනතා විමුක්තිනේ 6ත් එක 100කට යනවා. එතනින් එක්සත් ජාතිපක්ෂයෙන් අපිට එකතු වෙච්ච මන්ත්‍රීවරු 5 දෙනෙක් ඉන්නේ. එනිදී අපට හැදලිව ආණ්ඩුවට වඩා වැඩි බහුතරයක් තියෙනවා. අතර මෙතන තීරණාත්මක සාධක දෙකක් තියෙනවා. එක TNS සංකේත. දෙවෙනි තීරණාත්මක සාධක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙක් ආණ්ඩුවට එකතු වෙලා ඉන්නේ. මේ තීරණාත්මක සාධක දෙක නිසා වෙන්න තමයි ආණ්ඩුවට යම් උෂ්ම ගැනීම සඳහා කිසියම් අවකාශයක් සැලසලා තියෙනවා. මේ අතර දෙමළ ජාතික සංධානය අයවැය ඡන්ද විමසීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. එම සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා මහතා පැවසුවේ දෙමළ ජාතික සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හෙට රැස්වී අයවැය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. අයවැය ඡන්ද විමසීම පහසුවෙන් ජය ගැනීමට සිය පක්ෂයට හැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පැවසුවා. දැන් අයවැය දෙවනවර කියවීමේදී අපි විශේෂ ජයග්‍රහණයක් ලැබුවා. මම හිතන්නේ දෙවනවර කියවීමේ දවසේ උදේ පාන්දරත් කිව්වේ අයවැය පරාජයට පත් කරනවා කියලා විපක්ෂය විසින්. ඉතින් විපක්ෂයට ගණිතය පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. ඉතින් මේ අවසාන අවස්ථාවෙත් අපි ජයග්‍රහණය කරනවා. 2019 අයවැය පරාජය කිරීම සඳහා ඡන්දය භාවිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරුන් පවසනවා. මලික් සමරවික්‍රම මන්ත්‍රීවරයාගේ වැය ශීර්ෂයට සහභාගී නොවිච්ච මන්ත්‍රීවරු 12 දෙනෙකුට විනය පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. එදා වජිර අබේවර්ධන ඇමැත්තුමාගේ වැය ශීර්ෂය පරාජය කරපු වෙලාවේ, තම්පික රණවක ඇමැත්තුමාගේ වැය ශීර්ෂය පරාජය කරපු වෙලාවේ ඇයි මේ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ කරේ නැත්තේ? වැය ශීර්ෂ පරාජය කරන්න ආණ්ඩුවෙත් සහයෝගයේ තිබුණද? එහෙම නැත්තම් ඒ වැය ශීර්ෂ පරාජය වීම පිළිබඳ ආණ්ඩුවට ප්‍රශ්නයක් නැද්ද? මේ පිපිරීම වැඩි කල් යන්නේ නැතුව එළියට එනවා. මේක සමහර විට හෙට දිනේදී අයවැය ඡන්දයේ එළියට එන්නත් පුළුවන්. අයවැය කාරක සභා අවස්ථාවේදී අද විවාදයට ගැනුනේ රාජ්‍යාරක්ෂක මහවැලි සංවර්ධන සහ පරිසර යන අමාත්‍යංශයන්හි වැය ශීර්ෂයන් පිළිබඳවයි. මෙම විවාදයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක් වුණා. අපේ රටේ දකින පොදු ප්‍රශ්නයක් තමා කැලිකසල ඉවත් කිරීම සම්බන්ධයෙන් ඕනෑම රජයක් ගන්නා තීන්දුව තීරණවලදී කැලිකසල තිබෙන ස්ථානවලින් ගෙන ගොස් වෙනත් ප්‍රදේශයකට දැමීමේදී ඒ ප්‍රදේශවල ජනතාව ඊට විරුද්ධව ඉදිරිපත් වෙනවා. ඊට නායකත්වය දෙනවා පූජක පක්ෂයක්. රජයක් විදිහට එවැනි තීරණයක් ගැතීමේදී ඒ ප්‍රතිපත්ති තීන්දුවක් වෙනවා රජයක් විදිහට. අපිට කිසියම් පාර්ශවයක විරෝධතාවය නොසලකා රට වෙනුවෙන් ඒ තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙනවා. දේශපාලන නායකත්වයන් තුළින් මොන විදිහේ විවේචන සහ විග්‍රහ කළත් උතුරේ සාමාන්‍ය ජනතාව ගරු සභාපතිතුමියනි අපේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ඉතාමත් හිතවත්. පොලිසියට අපරාධකරුවන් මෙල්ල කිරීමට සහ ඒවා පාලනය කිරීමට තිබෙන නීති රීති හුඟක් සංශෝධනය කළ යුතුව තිබුණා. ඒවා අවුරුදු ගාණක් පැරණි වෙලා ඒ අලුත් නීති රීති මේ මාස 3 තුල මම සංශෝධන කටයුතු අවසන් කරලා තිබෙනවා. ඒ වගේම අලුත් පනත් හැදීමට දැනට නීතිපති දෙපාර්තමේන්තුවට සහ ආයතනවලට බාර දීලා තිබෙනවා. මම අමාත්‍යංශයේ බාර අරගෙන පවත්වපු සාකච්ඡාවලදී මම සොයාගත්ත දෙයක් තමයි ඒ වෙන විට පොලිස් ස්ථාන 30ක් තිබුණා, එකම වාහනයක්වත් නැහැ. පොලිසිය බාර විටපු ඇමතිවරු අමාත්‍යංශවල හෝ පහුගිය කාලය තුළ ඇත්තටම වගකීමක් එවැනි තත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම. ඒ අනුව මම නියෝග කළා වහාම මිල ගණන් කැඳවලා ඒ පොලිස් ස්ථාන 30ට අඩු වශයෙන් එක වාහනේ ගන්නවත් වාහන 30ක් දෙන්නයි කියලා. අපි ආගෙන ඊයේ කිරියල් ඇමතිතුමා බොහොම අශෝභන විදියට මේ රටේ මහා සංගරුවනකට අපහාස කළා. එතුමාට දුන්නා සාසන ආරාභිමානී ජනරංජනද මොකද්ද මන් දන්නේ නැහැ. තනතුරු නාමයකුත් අස්ගිරි පාර්ශවෙන්ද මල්ලතු පාර්ශවෙන්ද කියලා ගිහි පුද්ගලයෙකුට උනත් එහෙම කතා කරන්න කිරියල්ල මහත්තයාට තියෙන අයිතිය මොකක්ද? ඒ නිසා එතුමා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ඕන ගොනෙකුට ඕන ගොන් වැඩක් කරන්න පුළුවන් වුණාට මේ සභාවය ගරුත්වය රැකගන්න නම් කිසිසේත්ම හැකියාවක් නැහැ කියලා. එහෙන් හාමුදුරුවන්ට පරබල්ල කියනවා. මෙහෙන් හංගේරියානු සමලිංගිකයෝ ගෙනල්ලා රූගත කිරීම කරනවා දරදා මාලිගාව ඉදිරිපිට. කොහෙටද මේ රට අරගෙන යන්නේ? රුසියාවේ පුටින් ජනාධිපතිතුමයි එංගලන්තයේ අගමැතිතුමියයි ලංකාවේ අගමැතිතුමා අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ තුන් දෙනාම යනවා අපායට. අපායට ගියාම පුටින් ජනාධිපතිතුමා දුරගත නැමතුමක් ගන්නවා
එයාගේ රටට පැයක් විතර කතා කරනවා ඩොලර් මිලියන් 60ක් විතර අය කරනවා. ඊළඟට එංගලන්තයේ අගමැතිතුමිය එයත් ගන්නවා දුරගත නැමුතුමක් එංගලන්තයට පැය භාගයක් විතර කතා කරනවා අර වගේ භාගයක් මුදල ගන්නවා මිලියන ගණන් ඩොලර්. ඊළඟ නැමුතුම ගන්න අගමැති වික්‍රමසිංහ මහත්තයා ලංකාවට කෝල් එකක් ගන්න. පැය 4ක් කතා කරනවා. ඩොලර් 6යි. පුටින් නිසා 6යි. ලංකාවෙක් කිනාට මෙහෙම සලකන්නේ. නෑ නෑ එයා ආණ්ඩුව කරන කාලේ ලංකාව අපායේ කොටසක් බවට පත් කළා. ඒ නිසා ඒක ලෝකල් කෝල් එකක්. ඒක IDD කෝල් එකක් නෙවෙයි කියලා කියනවා. විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවොට් 100ක ධාරිතාවක් හදිස්සියෙ මිලදී ගැනීමට පෞද්ගලික සමාගම් 3ක් තෝරාගෙන ඇති බව විදුලි බල හා පුනර්චනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම ආයතන සමග ඉදිරි දින කිහිපයේදී ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවයි. මේ අනුව ඇග්‍රිකෝ, වීපව සහ අල්ටාස් ආල්ටර්නේටිව් එනර්ජි විදුලි ජනන සමාගම් ටෙන්ඩර් පටිපාටියට අනුව තෝරාගෙන තිබෙනවා. අදාළ ආයතනවලින් මා සහායක විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලි ඒකකයකට මණ්ඩලය රුපියල් 28,30 අතර මුදලක් ගෙවීමට සැලසුම් කර තිබෙනවා. කෙටිකාලීන ක්‍රියාමාර්ගයක් විදිහට මෙගාවට් 100ක ධාරිතාවයක් පද්ධතියට ලබා ගැනීම සඳහා අපි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කළා තිබුණේ පෙබරවාරි මාසයේ මුල් භාගයේදී. මෙවැනි තීරණයක් කළා තිබුණේ මේ ජන ධාරිතාවයේ පද්ධතියට එකතු කරගෙන සඳහා කටයුතු කිරීමට. ඊට අමතරව ඒෂියා පවර් බලාගාරය මෙගාවට් 51ක ධාරිතාවයක්, ඒ වගේම මෙගාවට් 20ක ධාරිතාවයක් තිබෙන ඒස් පවර් මාතර බලාගාරයත් පද්ධතියට එකතු කර ගැනීම සඳහා වන ක්‍රියාවලිය මෙවැනි සිදු වෙනවා. ඒ වගේම අපේ පද්ධතියෙන් ඉවත් වෙලා තිබෙන බාජ් මවුන්ටඩ් බලාගාරය බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුළ නැවත මෙගාවට් 60කින් යුත් බාජ් මවුන්ටඩ් බලාගාරය පද්ධතියට සම්බන්ධ කරගෙන විදුලි ජනනය සඳහා උපයෝග කරගෙන මේ හැකියාව ලැබෙවි කියලා. මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා. අද දකුණු ආසියාවේ පැය 24ම විදුලිය දෙන්න බැරි එකම රට වශයෙන් ලංකාවද පත් වෙලා තියෙනවා. කියන්නේ 4යි කියලා 6ක් 8ක් අතර ප්‍රමාණයක් අපි විදුලිය කප්පාදු කරනවා දැක්කා. අද රටේ ආර්ථිකයට මේක විශාල ලෙස බලපාලා තියෙනවා. හම්බන්තොට සුළං බලාගාරය ගලවලා දාන මේ 2016 වර්ෂයේ ඉඳන් අද වෙනකම් වෙච්ච පාඩුව විතරක් කෝටි 12,000. මේක මහ බැංකුවේ වංචාවට ආසන්න ප්‍රමාණය වංචා. මේ සියලුම වරද අද රවි කරුණානායක ඇමැතිතුමාගේ ඇඟට දාලා ආණ්ඩුව තෝද ගන්න හදන. අජිත් බි පෙරේර ඇමැතිතුමා දැන් කොහෙද කියලා අපි දැනගන්න කැමතියි. එතුමා කිව්වේ ලංකාවට විතරක් නෙමෙයි වැඩි වෙන විදුලිය අපි ඉන්දියාවටත් දෙනවා කියලා. මං ඉතින් මාධ්‍ය සහෝදරයන්ගුණුත් ඉල්ලන්න කැමති පුළුවන් නම් නියෝජ්‍ය ඇමැතිතුමා අපිට හොයලා දෙන්න කියලා. මේ පාඩුව සරල වශයෙන් ගත්තොත් මේ අධ්‍යාපනයට වියදම් කරන මුදල වාගේ මා සහායක වියදමක් වාගේ පාඩුවක් වෙනවා. අපි කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ මේවා වෙනවාද කියලා. පැහැදිලිවම මේකට වගකීම් දේශපාලන නායකත්වයේ තියෙන වර්තමාන ආණ්ඩුවේ තියෙන නොහැකියාව තමයි මේ හේතුව. සබරකම විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ පැවැත් වූ විරෝධතාවට පොලිස් නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට එරෙහිව නීතිය හමුවට යන බව අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදිනිය මහතා මෙම අදහස් පළ කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සබරගම විශ්වවිද්‍යාලයේ සිසුන් පාර්ලිමේන්තු වටරවුමාසන්නේ පැවැත් වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල සහ කඳුළු ගැස් ප්‍රහාරය එල්ල කළා. එහිදී විශ්වවිද්‍යාල සිසුන් හට පොලිස් නිලධාරීන් පහ පහර එල්ල කරමින් අමානුෂික ලෙස පහර දුන් අතර සිසුන් 13 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණේ මෙම පහර දීමට විරුතිය පළ කිරීම සඳහායි. ඊයේ දවසේ කරපු පාගමනට පොලිසිය සාමාන්‍ය විදිහට නෙමෙයි සැලකුවේ. පොලිසිය අපේ සහෝදරවරුන් බැරියර් එක ගාව ජල ප්‍රහාරයේ ආවරණ වෙලා ඉන්න සහෝදරු බලෙන් එතනට ගිහිල්ලා බිම දාගෙන පාගනේව බිම පෙරලනේව ඊට පස්සේ මහමග ඇදගෙන යනේව සහ පොලිසියේ අර මැර පොලිසියේ පා පහර ලක් වෙන්න අපේ සහෝදරුන්ට ඊයේ සිද්ධ වුණා. කකුලෙන් පයින් ගහනවා මේ පොලිසිය. මේ ඇවිල්ලා අර ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරපු රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී කතා කර තමයි අග්‍රාමාත්‍ය පුටුව නැවත රැග්ගත්. මේකද ප්‍රජාතන්ත්‍රවාදී කියලා අපිට අහන්න දෙන්නේ. මේ පොලිසිය මෑත කාලේ මේ හැසිරෙන විදිහ ගත්තට පස්සේ මේක ශිෂ්‍යාපාරට පමණක් නෙමෙයි. මේ අරුවක්කාඩු ප්‍රදේශයේ ජනතාව පුත්තලම ඇවිල්ලා උද්ඝෝෂණ කරද්දී පොලිසිය මැදිහත් වෙලා පන්න ගහපු විදිහ මේවල රටේ ජනතාව මේ රටේ තීරණ ගන්න අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යවන ජනතාවට බදු ගෙවන ජනතාවට ආණ්ඩුව සලකපු විදිහ මේ තමුත්තේගම
රාජාංගනයේ වැව සමාගමකට විකුණලා මිනිස්සු පාරට බැස්සට පස්සේ පොලිසිය වතුර ඉල්ල මිනිස්සුන්ට ගහපු විදිය. තස්ත විරෝධී පනත ප්‍රත්‍යස්ස පනත අරන් ඉන්නේ මේ මර්ධනය නීත්‍යානුකූල කරන්න තමයි. උද්ඝෝෂණය කරන සියලු දෙනාම ත්‍රස්තවාදී විදිහට ලේබල් ගහලා නීත්‍යානුකූලව පයින් ගහන්න පොළුපාර ගහන්න තමයි මේ රටේ පාලකයෝ සූදානම් වෙන්නේ. ජනතාවට මෙලෙස නිඳිතාකාරයෙන් කරන මැර ප්‍රහාරයට විරුද්ධව අපි ඔවුන්ගේ නීති හමුවට යනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සබර්ගමු විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාව විසුරුවා හැරීමේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි. පොලිස් නිලධාරීන් විසින් සිසුන් විසුරුවා හැරීමේදී හැසිරුණු ආකාරය භාවිතා කරන ලද ක්‍රමවේදය ගැන ප්‍රශ්නගත වී තිබෙනවා. එබැවින් මේ වන විටත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් මේ පිළිබඳව විසුරුවා හැරීම නෛතික රාමුවක් තුළද සිදු කළේ කියන කාරණය පිළිබඳව පරීක්ෂා කර බලන්න ගල්කිස්ස කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව පත් කරලා තියෙනවා. ඔහුට දැනුම් දීලා තියෙනවා වහම මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලයිකා මොබයිල් ආයතනයට විකිණීමේ සූදානමක් ඇති බවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය චෝදනා කරනවා. කටුනායක ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම චෝදනාව එල්ල කළා. අපට දැනගන්න ලැබුණා මේ ජාතික සම්පත බඳු වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අර ලයික මොබයිල් කියන LTT මුරකරුවන්ට බන්දේසියක තියලා දෙන්න යන ලියවිල්ල හෙටනිද්දා කැබිනට් එකට දාන බව අපිට ආරංචි වුණා. 1990 එවකට යාලංකා සමාගම එමිරේට්ස් පාලනයට බාර දෙද්දී අද ETI ගණදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලගෙන ඉන්න ටොරින්ටන් වල ඉන්න නෝනා කොමිස් ගත්තා යම්කිසි නිලධාරියෙක් කරා. අද ඒ නිලධාරියා මුදල් අමාත්‍යාංශයේ වැඩ කරනවා. අපි පැහැදිලිව කියනවා ඒ නිලධාරියා හරහා තමයි ওই ලයික මොබයිල් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවරන්නේ. ජාතික ගුවන් සේවයක් තියා බුලත්තර කඩයක්වත් මේ විදිහට අකාර්යක්ෂමව පාලනය කරොත් හම්බෙන ස්ථිර නිශ්චිත ප්‍රතිඵලය තමයි අලාභය. ඒක නිසා මේ අලාභේ සම්පූර්ණ වගකීම මේ රජය බාරගත යුතුයි. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට බැන තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් පළාතේ සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අද දෙවන දිනටත් වර්ජනයේ නිරත වුණා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව වර්චකීන් පවසනවා. පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අනුදැනුම ඇතිව බදුල්ල දෙමෝදර ප්‍රාදේශීය රෝහල් භූමිය ඔස්සේ පෞද්ගලික නිවාස කිහිපයක් සඳහා මාර්ගයක් තැනීමට අදාළව වෛද්‍යවරුන් සහ ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමේ සිද්ධියක් පිළිබඳ සාකච්ඡාවකට පැමිණි පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියට ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බැන තර්ජනය කර තිබුණා. අනේ මහත්මයා මෙතන පෞද්ගලික ප්‍රශ්න ගාව ගන්න එපා. පෞද්ගලික ප්‍රශ්නයක් තමයි. ඔයාගේ තියන්නේ කෙනෙක් එක. අයියෝ නෑ. මෙමෙ තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් සහ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඌව පළාතේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය අකණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝගීන් පත්ව සිටියේ දැඩි පීඩාවකටයි. කියන්න දේවල් නෑ. මේ අසරණ ලෙඩ තමයි අනාථ වෙන්නේ. එදා එනකොට මිසිලා ස්ට්‍රයික්. අද එනකොට ඩොක්ටර්ලා ස්ට්‍රයික්. අපිට කියන්න ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියගෙන් සමාව නොගත හොත් වර්ජනය අකණ්ඩව ක්‍රියාත්මක කරන බව වර්ජනයේ නිරත වෛද්‍යවරු අනතුරු අඟවනවා. කෙසේ වෙතත් ඊට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසයි. මම කරපු වරද්දක් නැහැ. සමාවක් ගන්න මට සමාව අරගෙන මේ පරිපාලනයේ මහඅමතිවරයා හැටියට එනං හැමෝම ඇවිල්ලා තව මොකක් හරි ප්‍රශ්නයක් දාලා කියයි. ගුරුවරයෙක්ගේ ප්‍රශ්නයක් හරි අධ්‍යාපන ප්‍රශ්නයක් හරි පළාතේ වෙනත් ප්‍රශ්නවල සමාව ගන්න කියලා. ඉතින් එහෙම සමාව අරගෙන මේකේ පරිපාලනය කරගන්න බෑ. මේ අතර රජයේ වෛද්‍ය නිධානගේ සංගමය මෙම සිද්ධිය මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙනවා. පාරේ වැඩේ විකුණන අය මහඅමති ධූරයට පත්කිරීම හරහා විදුහල්පතිවරුන්ට වැඩ කරන්න බැරි වෙලා තියෙනවා. පරිපාලකයන්ට වැඩ කරන්න බැරි වෙලා තියෙනවා. වෛද්‍යවරුන්ට තමන්ගේ වැඩ කටයුතු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම රජයේ වෛද්‍යාරින් සංගමයේ විදියට මහඅමතිවරයාට බරපතල ලෙස අනතුරු අඟවනවා. විදුහල්පතිවරු දන ගැස්සුව විදියට වෛද්‍යවරු දන ගැස්සන්න බලාපොරොත්තු වෙනවා. ඒක දවල් හිණයක් විතරයි මහඅමතුමෝ. බදුල්ලදී මේක නතර කරගන්න තමුන්වහන්සේ ලැහැත්ති නැත්නම් මේක රට ඉදිරියට ගේන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විදියට අපි ලෑස්ති. මෙරටට කිරිගවයින් ආනයනය කළ ව්‍යාපෘතිය සඳහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය හා පෞද්ගලික ආයතනයක් අතර අත්සන් කළ ගිවිසුමේ මුල් පිටපතක් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය සතුව නොමැති බව ජනාධිපති කොමිසමේදී අද අනාවරණය වුණා.
එනුව 2017 වසරේදී මෙරටට කිරිගවයින් ආනයනය කරන විටත් අමාත්‍යංශය සතුව තිබී ඇත්තේ මුල් කිවිසුමේ ඡායා පිටපතක් පමණක් බවයි හෙළිවුණේ. මෙරට කිරිගව සම්පත නගා සිටුවීමේ අරමුණයයි පවසමින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය හරහා සිදු කළ ව්‍යාපෘතියකින් දේශීය කිරි නිෂ්පාදනය කාබාසිනියා කර ඇති ආකාරය අප හිරු CIA හරහා රටට හෙළි කළා. එම ව්‍යාපෘතියෙන් රජයට හා කිරිගොවියාට සිදු කර ඇති දෙවන්ත පාඩුව සලකා බලමින් රජයේ ආයතනවල සිදුව ඇති දූෂණ වංචා පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව විමර්ශනයක් ද ආරම්භ කළා. අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යංශය හා වෙලඩ ආයතන අතර අත්සන් කළ ගිවිසුම ඉදිරිපත් කරන ලෙස ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයට කොමිස්මේ සාමාජිකින් දැනුම් දී තිබුණා. එම කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙමින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ ආර්යපාල මහතා සඳහන් කළේ 2014 වසරේ අත්සන් කළ ගිවිසුමේ මුල් පිටපත අමාත්‍යංශයේ සතුව නොමැති බවයි. අද දවසේ මේ අමාත්‍යංශයෙන් ආපු නිලධාරියා පෙන්න දුන්න ෆොටෝ කොපි එකට මිලියන 73ක ගිවිසුමක් අත්සන් කළා කිරිහරක් ගේන්න. ෆොටෝ කොපි එකට මුල් පිටපත හොයාගන්න නෑ. එතකොට වෙලාඩ් එකෙන් අද ණයට ඉල්ලන් ආවේ මුල් පිටපත. ගිවිසුමේ කොන්දේසි 21යි තියෙන්නේ. 21න් 15ක්ම මිනිස්සු කඩලා. අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු සිය රාජකාරියේ ගිනියවෙන් වෙඩි තබා ගනිමින් සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස වෙඩි තබා ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධතාවක් බවට සැක කරන බවයි. කොල්ලපිටියේ මයිකල් වටරවුමසල පිහිටි අරලියගහ මන්දිරයට පිවිසෙන දොරටුවේ ප්‍රධාන මුරකුටිය තුලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙම සෙබලා වෙඩි තබාගෙන තිබෙනවා. මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි සෙබලෙකු වන 30වැනි දිල්රුක්ෂ සමරසිංහයි. වෙඩි තබා ගැනීමෙන් හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා කිරීමට ගිය අප වාර්තාකරුට අග්‍රාමාත්‍ය ආරක්ෂකංශයේ නිලධාරියෙකු මෙලෙස බාධා සිදු කළා. ඇයි නෑ ගන්න දෙන්නේ නැහැ මම පාරේ යන්නේ නැහැ. ඔයා එහෙම ගන්න දෙන්නේ බෑ නේද? කොහොමද ගන්නෙ? මෙම සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී ඔහුගේ නිලැඳුමෙහි සාක්කුවක තිබී සියදිවි හානි කර ගැනීමට හේතුව සඳහන් ලිපියක් හමුව තිබෙනවා. සියදිවි හානි කරගත් විශේෂ කාර්ය බලකායේ සෙබලා වරකාපොළ අල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සහෝදරයායි. අනේ මගේ පපුව පැලේ මගේ අප්පා ගෙදරේ නවකුවා මේ නිවාඩුයි කිව්වයි පෙරේ දක්වත්තා. මේ අතර වත්තල හේකිත්ත ප්‍රදේශයේ වයස වෘදු 17ක හෙෂාන් චතුරංග නැමැති තරුණයා පසුගිය මස 27 වනදා ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. ඊට පෙර දින අසල නිවසක සිටි සුනකේකු තම නිවසට රැගෙන ගොස් පසුව අයිතිකරුවන්ට යලි බහර දීමට ගිය අවස්ථාවේ සුනකයාගේ අයිතිකරුවන් අදාළ තරුණයාට පහර දී එය රූගත කර සමාජ ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමේ සිද්ධියකින් පසුවයි. එම සිද්ධියට ඇති වූ සිත්ඇවුල මත මෙම සියදිවි හානි කර ගැනීම සිදු වූ බවට ස්නාන් වුවද ජීවිතක්ෂිර පත් වූ තරුණයාගේ ඥාතීන් පවසන්නේ ඔහුගේ මරණය සැක සහිත බවයි. චූටි ඉස්සලා චූටි බල්ල ගෙරල මේ බල්ලන්ට ආරි ආදරේ ඒ ගෙදරට ගිහින් දීලා තිබ්බා. මේකවත් ගිහින් දීලා තමයි මේ ළමයට ගහලා තියෙන්නේ. අපි ගමේ මිනිස්සු අපිට පිටගම් කාරෝ කියලා තමයි ළමයට ගහලා තියෙන්නේ. ගහලා ෆේස්බුක් දාලා ළමයට බලුවරා කියලා. ඉස්සලා 26 වෙනිදා රෑ 10 ගානකට මල්ලිට ගහලා තියෙනවා තුන් දෙනාම. බල්ලගේ අයිතිකාරු ගාලිවරල ඒක වීඩියෝ කරලා ෆේස්බුක් දාලා තිනවා. ඒ වීඩියෝ තියෙනවා කියලත් අපි පොලිසියට කිව්වා. එංගොල්ලෝ ඒවා පිළිගත්තෙත් නැහැ. පාර දීපු මේකේ වීඩියෝ එක තියෙනවා. ඒක වයිසි මාත්‍යර කියලා පෙන්නලත් එංගොල්ලෝ කිව්වා මේක පාර දීමක් නැහැ කියලා. මම මරණ වාර්තාවේ දීලා තිනේ මල්ලි මියගේ ස්ථානය හා දිනිය දාලා තින්නේ. මල්ලි මේ සියදී යානි කරගත්තේ ගෙදර. ඒක දාලා තිනේ රාගම රෝහලේ කියලා. පොලිසියක් දන්නවා ගෙදර තිබිලා තමයි දේ අරන් ගියේ. ඒගොල්ලෝ මරණ පරීක්ෂණ කරලා තිනවා. මරණ පරීක්ෂණ වාර්තාව එහෙම වැරදි ලියලා තින්නේ. ගහපු පාරවල් තිබ්බ මූනේ. මේ ඇයට මෙතන නිල් වෙලා තිබ්බා. නාය තුවාලලා තිබ්බා. ඒ ඔක්කොම සාමාන්‍ය මේවා කිව්වා සියදිවි හානි කරගත්. ඒ මේගොල්ලෝ සියදිවි හානි කරගත්තු ඒවා මේ මා කැලැල්ල වෙලා සාමාන්‍ය දේවල් නම් ඉතින් අපිට මරණය සැකයි කියලා තමයි කියන්න තියෙන්නේ. ගහලා ඉල්ලලා තමයි. දැන් තවත් දේශීය පුවත් කීපයක් සමගින් රටවටා හිරු.
ජාතික පළදායතා සම්මාන උළෙලේදී අන්තර් අමාත්‍යංශ කණ්ඩේ පළමු ස්ථානය හිමි කරගත් ජනාධිපති ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය ඇකීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති අතර එහිදී ජනාධිපතිවරයා සිය කාර්ය මණ්ඩලය සමග ගීතයක්ද ගායනා කළා. වන්නේ දිස්ත්‍රික් උපාධිධාරී සංගමේ සමාජිකයන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරණාගොඩ මහතා අද සිව්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය 8කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු පිටව ගියා. විල්පතු වන විනාශයට එරෙහිව අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් මේ දිනවල දියත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා මෙලෙස අදහස් පළ කළා. යාපනයේ චුන්නාක්කම් තාප බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් සිදුපු හානියට රුපියල් මිලියන 20ක වන්දියක් ප්‍රදේශවාසීන්ට ගෙවන ලෙස එම විදුලි බලාගාරයේ හිමි විදුලි සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. මහනුවර සොයිසා පටුමගේ ගොඩනැගිල්ලක අද පස්සේ හැටගත් කින්නකින් ගොඩනැගිල්ලේ මහල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. පැතක් නැතුව ඇත දැනගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.